A faithful Verbum TV viewer offers today's Holy Mass in thanksgiving of healing and blessings on a family member. මෙම දිව්‍ය පූජායාගය තුළදී ඔබ විශේෂාකාරයෙන් මෙම දිව්‍ය පූජායාගය ඔබගේ නිවසට ගෙනීම සඳහා බැතිබර දායකත්වයේ දක්වන ඉස්සෑම අයෙක් වෙනුවෙන්මද එයාගේ පවුල්වල අය වෙනුවෙන්ද අපි යාඥා කරමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවිපියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්ගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. මප්‍රියදර සහෝදර සහෝදරයනි, අද ශුද්ධෝසභා මාතාව ශුද්ධ වූ බෙනඩික් මුනිතුමන්ගේ මංගල්‍යය සමරනවා. ශුද්ධ වූ බෙනඩික් මුනිතුමන් තාපසක එනිකායන් සඳහා පුරෝගාවී මෙමින් ඒ ආරණ්‍ය වාසීන් සඳහා නිසි නීති රීති රාමුවක් හඳුන්වා දෙමින් ඒ තාපස ජීවිතය තුළ ස්වාමින් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්නට හැකිවන ලෙස ඒ අයට නීති රීති පමුණුවමින් ඔවුන්ව ඒ මගට පිවිසෙව්වා. ඉති විශේෂාකාරයෙන් උන්වහන්සේගේ මංගල්‍ය සමරන දවසේදී උන්වහන්සේගේ මධ්‍යස්ථකම තුළ අපට දේවාශිර්වාදයක් ඉල්ලමින් අපි මෙම දිව්‍ය පූජායාගයට සහභාගී වෙමු. දැන් මෙම දිව්‍ය පූජායාගයට නිසලෙස සූදානම් වන පිණිස අපි අපේ පව් සහ අතපසු කිරීම් සිහිකර ස්වාමින් වහන්සේගෙන් කමාවායද සිටිමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුණි ඔබටද මා පෞකල බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පෞකලෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. ඒහෙයින් භාග්‍යවත් නිත්‍ය කන්නිමරිය තුමියද සියලු සුරජූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරණි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව්කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමේ. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු.
දෙවී ස්වාමිනී, මෙලවෙහිදී ඔබ වහන්සේට මුළුමනින් කැපවී සේවය කිරීමෙහිලා භාග්‍යවත් බෙනඩික් මුනිදුන් ඔබ වහන්සේගේ සභාව තුළ ප්‍රධාන මාර්ගෝපදේශයකු මෙන් පත් කළසේක් වේද. එසේම අපටද සියල්ලට පෙර ඔබ වහන්සේගේ ප්‍රේමය පැතීමටද ප්‍රේමවන්ත සිතින් යුතුව ඔබ වහන්සේගේ අනපනත් ඔස්සේ ගමන් ගැනීමටද වරම්දුන මැනව මෙකීදේ අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබීවා. ආමේ. යෙසායා දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන් උපුටාගත් කොටසකි. උෂ්‍යා රජු මරණයට පවත් වූ අවුරුද්දේදී සමිධානන් වහන්සේ උස් වූ උදාර වූ සිංහාසනයක් මත වැඩ සිඳිනු මම දිටිමි. උන්වහන්සේගේ සලුවෙන් දේව මාලිගාව පිරී තිබුණේය. සේරාප්වරු උන්වහන්සේ සිසාරා සිටියෝය. එක් එක් කෙනාට පියාපත් සයබැගින් තිබුණෝය. දෙකකින් මුහුණ වසාගත්තෝය. දෙකකින් ඇඟ වසාගත්තෝය. දෙකකින් පියාසර කළෝය. එක් කෙනෙක් අනිකෙකුට හඬ ගසමින් මෙසේ කීය. සුවිශුද්ධය, සුවිශුද්ධය, සුවිශුද්ධය. සෞබලති සමිධානන් වහන්සේ සුවිශුද්ධය. උන්වහන්සේගේ තේජසින් මුළු ලොව පිරී ගියේය. ඔවුන්ගේ මොර ගැසීමේ හඬට දේව මාලිගාවේ අතිවාරම් සෙලවුණෝය. දේව මාලිගාවද දුමෙන් පිරුණෝය. එවිට මම මෙසේ කීමි. අහෝ, මාවැනි කාලකන්නියෙක්, මට කිසි බලාපොරොත්තුවක් නැත. මන්ද අපවිත්‍ර තොල් ඇති මිනිසෙකු වන අපවිත්‍ර තොල් ඇති සෙනගක් අතරේ ජීවත්වන මම සියලු බලති සමිධානන් රජානන් වහන්සේ මාගේ දෑසින්ම දිටිමි. එවිට සේරාපරුන්ගෙන් එක් කෙනෙක් අඬුවකින් පූජාසනයේ මත්තෙන් ගත් ගිනි අඟුරක් රැගෙන මා ළඟට පියාසර කරාවුත් එය මාගේ මුකෙහි තවරා මෙය නුඹේ තොල්වල තැවරුණෝය. මෙසේ නුඹේ අපරාධය පහ කරන ලද්දේය. නුඹේ පාපය කමා කරන ලද්දේයයි කීය. එවිට මම කවරෙකු යවම්ද, අප වෙනුවෙන් යන්නේ කවරෙක්දයි කියන සමිධානන් වහන්සේගේ හඬ මට ඇසුනේය. මමද, මෙන්න මම මෙහිය, මා යැව්ව මැනවයි කීමි. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර. සමිධානෝ මහිමාලංකාරයෙන් සැරසී රජකම් කරන සේක. සමිධානෝ රජකම් කරන සේක. ජයශ්‍රීය නැමැති ඉඟපටිය බැඳ මහිමාලංකාරයෙන් සැරසී සිටින සේක. සදහටම නොසැලෙන සක්වල පිහිට වූ සේක. ඔබේ සිහසුන ආදියේ පටන් තිරසරව පිහිටා ඇත්තේය. ඔබ අනාදියේ පටන් වැඩ සිටින සේක. සාමිදුනි, ඔබේ අනපනත් සදාතනිකය. ඔබේ දේව මාලිගාව සැබවින්ම සදහටම සුවිශුද්ධය. සුපුවත් ජයනද.
Hallelujah, Samidunta. Parmu, Hallelujah, Samidunta. Parmu, Hallelujah, Parmu, Hallelujah, Parmu, Hallelujah, Samidunta. Yamek, උන්වහන්සේගේ දහම පිළිපදින්නේද ඒකාන්තයෙන් මොහු තුල දෙවියන් වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ වී ඇත්තේය. ගයමු හල්ලෙලූයා සමිඳුන්ට. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. මතයුතුමාගේ ශුද්ධ වූ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ස්වාමී ඔබ වහන්සේට මහිමය වේවා. ගෝලෙක් සිය ගුරුවරයාට වඩා උසස් නොවේ. දාසෙක් සිය ස්වාමියාට වඩා උසස් නොවේ. ගෝලයා සිය ගුරුවරයාට සමාන වීමෙන්ද, සේවකයා සිය ස්වාමියාට සමාන වීමෙන්ද සෑහීමට පත්විය යුතුය. ඔවුහු ගෘහමූලිකයාට බෙල්සබිල් යයි කීවොත්, ගෙයි වැසියන්ට ඊටත් වැඩියෙන් අපහාසනු කරද්ද, එබැවින් මිනිසුන්ට බිය නොවන්න. මන්ද දැන් සැඟවී ඇති සෑම දේම හෙළි කරනු ලැබේ. සෑම රහසක්ම ප්‍රකට කරනු ලැබේ. මා විසින් ඔබට අඳුරේදී පවසන ලද දෙය ඔබ දවාලේදී කියන්න. ඔබේ කනට රහසින් ඇසෙන දෙය ගෙමුදුන් වලින් ප්‍රකාශ කරන්න. ශරීරය නැසුවත් ආත්මය නසන්න නුපුළුවන් අයට බිය නොවන්න. එහෙත් ආත්මයද ශරීරයද නිරයෙහි විනාශ කරන්න පුළුවන් තැනන් වහන්සේටම බියවන්න. ගේකුරුල්ලන් දෙදෙනෙකු තුට්ටුවකට විකුණනවා නොවේද? එහෙත් එයින් එකෙක්වත් ඔබේ පියාණන් වහන්සේ නොදැනුවත්ව බිමට නොවැටෙන්නේය. ඔබේ හිසකේ සියල්ල පවා ගණන් කොට ඇත. එබැවින් බිය නොවන්න. ගේකුරුල්ලන් රාශියකට වඩා ඔබ අගනේය. යමෙක් මනුෂ්‍යයන් අභිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේද, මමත් ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ අභිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන්නෙමි. එහෙත් යමෙක් මනුෂ්‍යයන් අභිමුවෙහි මා ප්‍රතික්ෂේප කරන්නේද, මමත් ස්වර්ගයේ වැඩ සිටින මාගේ පියාණන් වහන්සේ අභිමුවෙහි ඔහු ප්‍රතික්ෂේප කරන්නෙමි. සමිදානන් වහන්සේගේ සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මා ප්‍රියදර සහෝදර සහෝදරීනි, ඔබ මගේ ජීවිතේ අපි බය අත්දැකලා තියෙනවා. අපි සමහරක් දේවල් වලට බයයි. ඒ බය නිසාම අපි සමහරක් දේවල් කිරීමෙන් වැළකී ඉන්නවා. අපි අපිටම තහංචි දාගන්නවා ඒ බය නිසාම. අපි නිකමට හිතලා බලමු අපිට තියෙන බය. අපි ගොඩක් දෙනෙක් ප්‍රතික්ෂේප වෙන්න බයයි. විවේචන
අහන්නට විවේචන වලට මුහුණ දෙන්නට අපි ගොඩක් දෙනෙක් බයයි. අපි ගොඩක් දෙනෙක් බයයි පරාජය වෙන්නට. පරාජය වෙන්න තියෙන බය නිසාම අපි අලුත් දේ නොකර ඉන්න වග බලා ගන්නවා. අපි ගොඩක් දෙනෙක් බයයි මැරෙන්න. මොකද අපි මේ භුක්ති විඳින හැම දෙෙම අපිට එක තප්පරයකින් නැති වෙලා ගියොත් ඉන්න එහාට මොකද වෙන්නේ? ඒ තියෙන ප්‍රශ්න නිසාම අපි මැරෙන්න බයයි. අපි ලෙඩ රෝගවලට බයයි. අපි වයසට යන්න ඒ තියෙන යථාර්ථයට මුහුණ දෙන්න අපි බයයි. අපි වයසට ගියාම අපිව බලාගන්නේ කවුද? අපිව නොසලකා හරීවිද? ඒ බයවල් අපේ ජීවිතයේ අඩු වැඩි වශයෙන් තියෙනවා මාසව ප්‍රියාදර සහෝදර සහෝදරියනි. මේ හැම බයක්ම අපි පොදුවේ ගත්තොත් මේ හැම බයක්ම මනුෂ්‍යයා හා සම්බන්ධයි. අපි මනුෂ්‍යයන් අතර ඇති කරගන්නා සම්බන්ධතාවයන් තුලයි මේ බය අපේ සිතේ ඉපදිලා තියෙන්නේ. අද ස්වාමින් වහන්සේ ඔබටත් මටත් මතක් කරනවා, මනුෂ්‍ය සම්බන්ධතාවයන් තුල ඔබේ මගේ හිතේ ඉපදුණු ඒ බය නිසා ඔබේ ජීවිතය අඩපණ කරගන්න එපා. ඔබ කරන යහපත නවත්වන්න එපා. ඔබ බිය විය යුත්තේ එකම එක්කෙනෙක් නිසාමයි. එනම් ඔබව මාව මේ ලෝකය මැව්ව දෙවි මහෝත්තමයාණන් වහන්සේට විතරක් අපි බිය විය යුතුයි. ඒ දෙවියන් වහන්සේට අපි දක්වන බය භක්තිය තුල අපගේ මනුෂ්‍ය සම්බන්ධතාවයන් තුලදී අපිට මීටත් වඩා කාර්යක්ෂම විදිහට අන් අයගේ දුකට සංවේදී වන අයුරින් අන් අයගේ ජීවිතයට ස්වාමින් වහන්සේගේ වරප්‍රසාද අපතුලින් ගලා යාමට සලස්වන ආකාරයෙන් අපට ජීවත් වන්නට හැකි වෙනවා. ඉතින් අද දවසේදී අපි මෙනෙහි කරමු අපේ ජීවිතයේ තියෙන බය. ඒ බය ස්වාමින් වහන්සේ තුළ විශ්වාසය තබමින් නැති කර ගැනීමට අපි උත්සාහ කර ගනිමු. අපි අන් අයටත් උදව් කරමු. ඒ අයගේ ජීවිතයේ ඔවුන්ගේ තිබෙන ඒ බය නිසා ඔවුන්ගේ දුක්විඳීම තුළ ඔවුන්ව සැනසන්නට, ඔවුන්ට ඒ සැනසීම ලබා දෙන්නට අපි උත්සාහ කරමු. අපි අපේ හදවත් සංවේදී කර ගනිමු. අද අපගේ මෙනෙහි කිරීම මේ කරුණු කරණා මත පදනම් කර ගනිමු. ලෝකාග්‍රද විස්වාමිනී, අප ඔබ වහන්සේට පුදන මෙම පූපය ඔබ වහන්සේගේ මහත් දයාවෙන් අප ලබාගත් හෙයින්ද, පොළවේ සරුසාරයෙන් හා මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් හා සැදුණු හෙයින්ද, අප සඳහා ජීවනදායක පූපය බවට පත්වන හෙයින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා.
ලෝකාග්‍රද විස්වාමිනි, අප ඔබ වහන්සේට පුදන මෙම මිදිරස ඔබ වහන්සේගේ මහත් දයාවෙන් අප ලබාගත් හේයින්ද, මිදිවැලේ පළදාවෙන් හා මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් හා සදනු හේයින්ද, අප සඳහා ආත්මික පානය බවට පත්වන හේයින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. සහෝදර සහෝදරියනි, මාගේ සහ ඔබගේ යාගේ සියලු බලිදි දෙවිපියන්න් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපටත් තමන් වහන්සේගේ මුළු ශුද්ධෝ සභාවටත් ප්‍රයෝජනය වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ යාගය පිළිගන්නා සේක්වා. දෙවී ස්වාමිනී, භාග්‍යවත් බෙනඩික් මුනිදුන්ගේ මංගල දින අප ඔබ වහන්සේට පුදන මේ පඩුරු දෙස ඔබ වහන්සේගේ කරුණා දෑස යොමු කළ මැනව, එතුමන්ගේ ආදර්ශය අනුව සාමයෙන් හා සමගියෙන් යුතුව ඔබ වහන්සේට සේවය කරමින් ඔබ නිතර සොයා ඒමටද මේ යාගේ අනුහසින් අපට වරන්දුන මැනව, මෙකීදේ අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය වූද යුතුද ක්‍රියාවකි. පාරිශුද්ධ පියාණනි, සියලු බලැති සදාතන දෙවී ස්වාමිනී, අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අප ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීම සැබැවින්ම යෝග්‍යය, යුතුය, සාධාරණය, ගැලවීම දායකය. ශුද්ධවරයන්ගේ සභාවේ ඔබ පැසසුම් ලබන සේක. එතුමන්ලාගේ පින්කුසල් පළගන්වමින් ඔබ වහන්සේගේම දීමනා වැඩිවර්ධනය කරන සේක. එතුමන්ගේ ජීවිත පැවැත්මේ මාගු ආදර්ශයද, එතුමන් හා සමීප සබැදියාවද, යාඥාවේ පිහිටද ඔබ වහන්සේ අපට දානය කරන සේක. එතුමන්ගේ සාක්ෂියෙන් අපිදු දිරිමත් වී ජීවිත සටනට ජයග්‍රාණීව මුණ පෑමටත්, එතුමන් සමග ජීවිතයේ කිරීටය දිනා ගැනීමටත්, අපරිමිත ලල්ලු ආලෝකයේ මහිමය ලබා ගැනීමටත් අප ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට මඟ පෑදෙන්නේය. එහෙයින් සුරදූතාග්‍රදූතාදී ස්වර්ගවාසීන්ද උපවහන්සගේ ශුද්ධවරයන් සමූහය දහයෙක් වී නිම්හිම් නැති තුති ගීයෙන් ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. සුවිශුද්ධය, සුවිශුද්ධය, ලෝකාග්‍රදෙවි ස්වාමියානෝ සුවිශුද්ධය. අසත් පුලවත් උපවහන්සේගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. එසේය ස්වාමිනී, ඔබ වහන්සේ සැබැවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවේ උල්පත
ඔබ වහන්සේමය. එහෙයින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඳුරු පාරිශුද්ධවත් කරන මෙන් අපි අයදිමු. අප එසේ යදිනුයේ මේ පඳුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා ස්වකීය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න සැබැවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව ඔවුන් වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න සැබැවින්ම මෙය අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පෞකමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද එය වගරනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උකුතුසේක. ස්වාමිනී ඔබ වහන්සේ උතනෝසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහෙයින් පියාණනි ඔබුන් වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීම දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමු වේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව ආයද සිටිමු. ස්වාමිනී මුළු ලොවෙහි පැතර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමති අප පොදු පියාණන්ද, මැල්කම් රංජිත් නැමති අපගේ අගරදගුරුතුමන්ද, සහායක රදගුරුතුමන්ලාද, සකල පූජක පිරිසද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසුණු මැනව. අපි මේ මොහොතේදී විශේෂාකාරයෙන් අපාත්‍රීන් වියෝවුන් අපගේම ආදරණීයන් සිහි කරමු. එසේම මේ දිව්‍ය පූජා යාගය ඔබගේ නිවෙස්වලට ගෙනීමට බැතිබර දායකත්වයේ දක්වන්නා වූ ඒ හැම කෙනෙක්ගේම පවුල්වල මලා වූ අය වෙනුවෙන්ද, සුදගිනි ස්ථානයේ සෑම ආත්මයක් වෙනුවෙන්ද අපි යාඥා කරමු. උත්ථානයේ බලාපොරොත්තු ඇතිව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද, ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනෙකුත් සියල්ලන්ද සිහිකර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලේ ආලෝකය වෙතට පිළිගත මැනව, අප සියල්ලනට දයානුකම්පා කළ මැනව, භාග්‍යවත් දේව මාතාවන් වන කන්නිමරියාවන්ද, ඔතුමිගේ පති වූ ශුද්ධ වූ ජුසේතුමන්ද, භාග්‍යවත් අපෝස්තුලවරුන්ද, ශුද්ධ වූ ජුසේවාස් මුනිතුමන්ද, සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින්
දිවිගේ වූ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවණයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද ඔබුන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද, ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද, ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ඔවුන් වහන්සේ මගින්ද, ඔවුන් වහන්සේ සමගද, ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලැති දෙවි පියාණෙනි, ශුද්ධාත්මයාණන් හා සමග ඒක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටම අත් වේවා. ගැලවීම දායක අනපනතින් ප්‍රගුණ වී දේවපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවේදී වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මෙනව, අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන්, අපගේ වැරදිද කමා කළ මෙනව, පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගත මෙනව. ස්වාමිනී, සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද, අපගේ මෙම ජීවිත කාලයෙහි අපට සාමය දෙන මෙන්ද අපි අයදෙමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාදයත් රාජ්‍යයද බලයද මහිමේද සදාටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනේ, ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම ස්වභාවයටද අප පවුල් වලටද අප රටටද අප ලෝකයටද සාමයේද සමගියේද සුවයේද දානය කරන්නට කරුණා කළ මැනව, ඔබ වහන්සේ සදාටම වැඩවසනසේක රජකම් කරනසේක. ආමෙන්. ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. සාමය වේවා. ලොවේ පෞහරණ දේවාචාලකයාණනි, අපට කරුණා කළ මැනව, ලොවේ පෞහරින දේවාචාලකයාණනි, අපට කරුණා කළ මැනව, ලොවේ පෞහරින දේවාචාලකයාණනි, අපට සාමය දුන මැනව. මෙන්න දේවාජ බාලකයානෝ, මෙන්න ලොවේ පෞහරණ තැනන් වහන්සේ අජ බාලකයාණන්ගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. ස්වාමිනී, ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මෙනව, එවිට මාගේ ආත්මය සුවවන්නේය.
ජේසු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ සත්ප්‍රසාදයේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවල් ඔබ වහන්සේගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි. මේ වනතුරු ඔබ වහන්සේට විරුද්ධව කළ අනතරවලට බොහෝ සේ වික්ෂෝප වේමි. මාගේ මුළු හෘදයෙන් මම ඔබ වහන්සේට ආදරේ වේමි. මේ ආදරය නිසා ඔබ වහන්සේව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමැති වී බොහෝසේ ආශාවෙමි. ජේසු ස්වාමින් වහන්ස, මාගේ හෘදයට වඩිනවා සෝදේ. ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ. සිපාචාර කර ස්තුති කරමි. ඔබ වහන්සේට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි. ඔබ වහන්සේගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව ආමේ. අපි යාඥා කරමු. දෙවී ස්වාමිනී, සදාතන ජීවනයේ ප්‍රතිඥාව ලබාගත් අපි ඔබ වහන්සේ ඉදිරියේ වැඳ වැටි මෙසේ ආයද සිටිමු. භාග්‍යවත් බෙනඩික් මුනිදුන්ගේ ආනුශාසනා අනුව ඔබ වහන්සේගේ සේවයෙහි විශ්වාසපක්ෂව යෙදීමටද සහෝදර ජනතාවට අවංක ස්නේහයෙන් සේවය කිරීමටද අපට වරන් දුන මැනව මෙකීදී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේ. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බලති දෙවි මහෝත්තමයාණන් වන පියාණෝද, පුත්‍රයාණෝද, ශුද්ධාත්මයාණෝද ඔබ ආශිර්වාද කොට ආරක්ෂා කරනසේක්වා. ආමේ. යන්න සාමෙන් හා ප්‍රේමෙන් ජීවත් වන්න දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. Thank you.
අපි විශේෂාකාරයෙන් මෙම දිව්‍ය පූජා යාගය ඔබ වෙත ගෙනීම සඳහා බැතිබර දායකත්වයේ දැක්වූ ඒ සෑම කෙනෙක්ටමත් එයාගේ පවුල්වල උදවියටත් වර්බුම් ආයතනයේ සේවය කරන සෑම කෙනෙක්ටමත් එයාගේ පවුල්වල අය වෙනුවෙනුත් අපි යාචනා කරමු. නමෝ මරේනේ ප්‍රීතිසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශිර්වාද ලද්දාවුමේ සාන්ත මරේනේ දේව මෑණියනි පාපයෝ අපෝදේශා දැනුත් අපේ මරණ වෙලේදීත් යාඥා කළ මැනව ආමේන්. ලංකාවේ අප ස්වාමිදුවෙනි අප නිසා යාඥා කළ මැනව ශුද්ධ වූ බෙනඩික් මුනිතුමෙනි අප නිසා යාඥා කළ මැනව සාන්ත කුරුසේ අඩයාලමෙන් අපගේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්වීතු සාන්තුගේ නාමෙන් ආමෙන්. අපේ ආදර සහෝදර සහෝදරියනි, වර්බුම් නාලිකාව විශේෂයෙන්ම සිංහල බසින් වගේම ඉංග්‍රීසි බසින්ද දමිළ බසින්ද දෙව වචනය ඔබ වෙත ගෙනීමට ස්වාමින් වහන්සේගේ පණිවිඩය ඔබ වෙත ගෙනීමට ඉතාමත් මහඟු කාර්යයක් ඉටු කරනවා. ඉතින් මෙම කාර්ය අනාගතයේදීත් ස්වාමින් වහන්සේගේ නාමයෙන් සිදු කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවා සේම අපිදු ඔවුන්ට අපගේ සහයෝගය දැක්විය යුතුයි. ඉතින් ඔවුන්ගේ තිබෙන ඒ විදුලි කාර්මික උපකරණ වගේම කැමරා උපකරණ යාවත්කාලීන කරන්නට ඔබෙත් වැතිබර දායකත්වය ඔවුන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අපි ඒ සඳහා අපිට හැකි අයරින් වර්බුම් ආයතනයට අපගේ සහයෝගය දක්වමු. ඔබ සැමට ජේසු පීඨයි. Yes, we pray, Father. Today's Holy Mass was offered by a faithful Verbum TV viewer in thanksgiving of healing and blessings on a family member.